සමහරු මේක මැතිවරණ අයවැයක් කියලා කිව්වා. මැතිවරණ අයවැයක් හදලා ජනතාව රවට්ටන්න විවිධ පොළොන්දු දෙයි කියලා කිව්වා. නමුත් මම නම් දකින්නේ මේක මැතිවරණ අයවැයක් හැටියට නෙමෙයි. මොකද එක පැත්තකින් ඇත්ත, මේක මැතිවරණ වර්ෂයක්. මේ වර්ෂයේ ඔක්තෝබර් මාසයේ අවසන් වෙනකොටවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙන්න ඕනේ. එවගේම ඊට ඉස්සෙල්ලා හෝ ඊට පසුව මහමැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙනවා. මහමැතිවරණය තිබිය යුත්තේ 2020 අගෝස්තු මාසේ වුණත් ජනාධිපතිවරණයක් ස්ථීර වශයෙන්ම තියෙනවා. මහමැතිවරණයකුත් ඒ සමග එන්න පුළුවන්. නමුත් අපි ලාභ මැතිවරණ උපක්‍රමවලට මේ අයවැය නැමෙන්නේ නැතු. මැතිවරණයක් තිබුණත් නැතත් ජනතාවට ලබා දිය යුතු ඒ ශක්තිය මේ මැතිවරණයෙන් ලබා දීලා මේ අයවැයෙන් ලබා දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියතොත් ජනතාව ශක්තිමත් කරන්න අපි අතහිත දීලා තියෙනවා. This is a budget which helps the people to help themselves. අර මාළුපූරයියගේ කතාව තමයි මම අදත් පිළිගන්නේ. මිනිස්සෙකුට, බඩගින්න ඉන්න මිනිස්සෙකුට මාළු ටිකක් උයලා වේලක් කන්න දෙනවට වඩා විලිපිත්තක් දෙන එක තමයි වටින්නේ කියන කතාව මම අදත් පිළිගන්නවා. අනේ අනුව ඇත්ත වශයෙන්ම මේ අයවැය සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරය ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.